වන් කුළු සේකරවත් දන්නේ නැහැ කිව්වනේ ක්‍රිකට් පාලක මණ්ඩලෙ මෙච්චර ක්‍රිකට් ගහපු කොල්ලව ඔයවත්ම කියලා නෑ මම සල්ලි දෙන්න කියලා මම කිව්වෙ මගෙන් සල්ලි ඉල්ලුවයි කියලා තනුෂ් කුළුට රැප ලබා දීමේ මුදල ගෙවලා තියෙන්නේ දිසිල්වා කියන මේබල් මෙන්බල් නේද කාන්තාවක් ඒ ඉල්ලපු සියලු දේවල් මාගාවත් දත්ත තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවලා තිබ්බා. එහිදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් විසින් ඒ කියන්නේ කමිටි මෙම්බර්ස්ලා මාගෙන ඉතාමත්ම දෝෂදර්ශී විදිහට බොරු ප්‍රචාරයක් යවලා තිබ්බා. මේ මුදල් එක්කහු කරයි කියලා. ක්‍රීඩකයන්ගේ මුදල් එක්කහු කරා කියලා. ඒ සම්බන්ධයෙන් අද මේ CID එකට පැමිණිල්ලක් කරන කිරීමට අද පැමිණි. මොකද මේක නිතරම මඩ ගහන්න දෙන්න බෑ. ඒක මගේ චරිතය ඝාතනය කිරීමක්. මම නීති විද්‍යාලයේ ආචාර්යවරයෙක් ඒ වගේම ශේෂාධිකාරී නිදිච්චෙක් මට සේවාදායකෙන් හම්බ වෙන්න ඕනේ මගේ ශිෂ්‍යයන් හම්බ වෙන්න ඕනේ මම මුදල් එක්කව කරන කෙනෙක් වුණා නම් මට මේ දේවල් කරන්න බෑනේ එම නිසා ඒ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වලා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඒ ගැන යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පොලිස්පතිතුමාගිනුත් මේ CID ගිනුත් ඉල්ලාගෙන ඉඳලා අද මේ බලාපොරොත්තු වෙනවා දැන් චෝදනාව තිබුණා ඔබතුමා මොකක් හරි අංකයක් දීලා තිබෙද ගිනුම් අංකයක් එහෙම ප්‍රසිද්ධ කරලා තිබ්බද කොහෙවත් මේ කොහෙවත්ම කියලත් නෑ ඔබතුමාලා දන්නවා මගේ වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම ඔහෙවත්ම කියලා නෑ මම සල්ලි දෙන්න කියලා මම කිව්වේ මගෙන් සල්ලි ඉල්ලුවයි කියලා මගෙන් සල්ලි ඉල්ලූ බවට සාක්ෂි මාගාව තියෙනවා දැනටත් ඔබතුමාලට පේනවා ඇති සල්ලි ඉල්ලුවා සල්ලි හෙව්වයි කියන එක සනාථ වෙලා තියෙනවා මොකද ධනුෂ්ක වුණ දෙදකට ඇප ලබා දීලා තියෙන ක්‍රිකට් පාලක මණ්ඩලය නෙමෙයි ධනුෂ්ක වුණ දෙදට ඇප ලබා දීමේ මුදල ගෙවලා තියෙන්නේ දිසිල්වා කියන මේබල් මෙන්බල් නේද කාන්තාවක් ඒ කියන්නේ මේගොල්ලෝ මේ සල්ලි හෙව්වා හැමෝගෙම ඉල්ලන් හෙව්වා ඒක ඔප්පු වෙලා ගිරයි ක්‍රිකට් පාලක මණ්ඩලය කියන විදිහට ඔබතුමාව දන්නේත් නැහැ දැකලත් නැහැ වගේනේ උන් ප්‍රකාශ කරන්නේ ඉතින් අර නුවන් කුළු සේකරවත් දන්නේ නැහැ කිව්වනේ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙච්චර ක්‍රිකට් ගහපු කොල්ලව එයාවත් දන්නේ නැහැ කිව්වා ඉතින් මාව දන්නවා මාව දන්නාමලු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න නිලධාරීන් සියල්ලමත් මාව දන්නවා ඊළඟට ඔහුගෙන් කිව්වා මම අර්ජුන රණතුංග මහත්මයා කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ගියේ නෑ මම ක්‍රිකට් පාලක මණ්ඩලයට ගියේ ජයන්ත තරුණදාස මහත්මයා කාලේ පත්‍රයේ දැපුවා මේ දැන්වීමක් දැකලා ඇප්ලයි කළා එහෙම නැතුව දේශපාලන පත්වීමක් නෙමෙයි මම යන්න ගියත් අර්ජුන රණතුංග මහත්තයාට පස්සේ ඒ හින්දා සම්පූර්ණ එක වැරදි ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක අවස්ථාවකදී කියනවා ඔබතුමාව දන්නේත් නෑ දැකලත් නැහැ කියලා නමුත් පසුව කියනවා ඔවුන් අර්ජුන රණතුංග මහත්තයාගේ කාලේ තමයි ඔබතුමා තනතුරක් දැරුවේ කියලා ඔව් දැන් එතුමාලා මේ සම්බන්ධ කරන හදනවා මාව මේ අර්ජුන රණතුංග මහත්මයාට ඒගොල්ලෝ අතර තියෙන ප්‍රශ්නයක් ඒක මට කරන්න දෙයක් නෑ මම අවංකවම සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් මාව දන්නවා 96 ඉඳලා ඉන්න සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් මාව දන්නවා ඒගොල්ලෝ දන්නවා මම සල්ලි ආරන්ද නැද්ද වැඩ ඒගොල්ලන්ට වැඩ කරලා දෙන්නේ කියලා ඒකනත් මම කියන්න යන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇහැලා බැලුවොත් කියයි මම නොමිලේද කරපේ ඒගොල්ලන්ට වැඩ කරලා දෙන්නේ නැත්තම් මුදල් ආරන්ද කියලා මම එහෙම කායිකව සල්ලි ආරන්නේ නැහැ එහෙම නෝ අංකයක් ඇත්තෙත් නැහැ දෙන්න එහෙම දෙයක් කොහෙවත් ඔබතුමාලා දැක්කෙත් නැතුව ඇති කොහෙවත් තියෙනවා දැන් ඩොලර් 40,000ක් තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගෙවලා තියෙන ධනුෂ්ක වෙනුවෙන් මේ මුදල ඇති වෙයි කියලා හිතනවාද ඔබ නීතිඥවරයෙක් හැටියට නීතිඥ ගාස්තු හැටියට තමයි මේ ඩොලර් 40,000 මම නම් හිතන්නේ නඩුව ඉදිරියට ඇදී ගියොත් මේක මදි වෙයි මේ අවස්ථාවේ ඇති වෙයි ඒගොල්ලෝ කිව්වා සරින් සරේට දෙනවා කියලා නමුත් අර ඒගොල්ලෝ කියලා නැහැනේ 150,000 දුන්නා කියලා මම සඳහන් කරානේ ඒ 150,000 ගෙවන්න මිනිස්සු හොයනවා කියලා ඒගොල්ලෝ ඒක කිව්වේ නැහැ ඒක දුන්නා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දීලා නැහැ. ඒතර ඒ හොයපු බව ඇත්ත. ඒ කියන්නේ ඔබතුමාගෙනුත් යම් කිසි මුදලක් ඉල්ලලා තිබුණා. අනිවාර්යෙන්. ඒවල ඒ ඉල්ලපු සියලු දේවල් මාගාවත් දත්ත තියෙනවා. ඒවත් සම්පූර්ණ CID එකට දෙන්න තමයි මම යන්නේ. ඇත්තටම ධනුෂ්කට මොකද ඉදිරියේදී වෙන්නේ? ධනුෂ්කට ඉතින් අනිවාර්යෙන් නඩු විභාගයට පෙනී සිටින්න වෙනවා. ඒ රටට එන්න බෑ. මං හිතන්නේ ඌට රැකියාවක් කරන්න එහෙම අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙම වීසා එකක් දෙන්නේ නැහැ. එහෙම වීසා එකක් නැහැ. නඩුව තියෙන නිසා ඔහුට ඉන්න පුළුවන් වෙයි. ඉහි රැඳී සිටින්න අවස්ථාවක් දෙයි. මං හිතන්නේ ශ්‍රී ලංකන් මේ අපේ ඉන්න කමියුනිටි එක මේ සම්බන්ධයෙන් උදව් කරනවා වුන්ට නඩුව සමතේකට පත් කරගන්න පුළුවන් වුණා. නඩුව ඉල්ලා කර සමතේකට පත් කරගන්න බෑ. මේක අපරාධ නඩුවක් ඉඳ නඩුව ඉල්ලාස් කරගත්තොත් ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාව තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දැන් නීති ආධාර ධනුෂ්කට ලබා දීලා තියෙනවා කියන මේ ගැන ඔබතුමා සාහිමකට පත් වෙනවා. ඉතින් ඔවුන් තමයි මේ නීතිච්චවරු අලුතෙන් පත් කරපු නීතිච්චවරු පත් කරගත්තේ. ඔවුන් තමයි දැන් සල්ලි යවන්නේ. ඉතින් දැනට තියෙන තත්ත්වය උනායි. මොකද කොයි නීතිච්ච මහත්තයා පත් කළත් ඕස්ට්‍රේලියාවේ තියෙන නීති ක්‍රියා පටිපාටි අනුවම යන්න බෑ. මේ ප්‍රොසීඩර් එක තමයි කවුරුත් ෆලෝ කරන්නේ. يعني වෙන දෙයක් නෑ. කලින් හිටපු නීතිච්ච මහත්තයා සිටියේ දෙවෙනි බේල් ඇප්ලිකේෂන් එක ෆයිල් කරපුවාම එයාට හම්බෙයි කියලා. ඒදා මං කිව්වා වගේම අදත් ඒක වෙලා තියෙනවා. දැන් ඔබතුමා තමයි මේ පැමිණිල්ල කරන්න යන්නේ. නමුත් අපිට ආරංචි තුන ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඔබට විරුද්ධව CID එකට පැමිණිල්ලක් කරලා තියෙනවා. මට නම් එහෙම කිසිම දැනුම් දීමක් කරලත් නැහැ. මට එහෙම කිසිම ආරංචියක් ඇත්තෙත් නැහැ. මට එහෙම දැනුම් දීමක් CID එකෙන් කරලත් නැහැ. දැන් ඔබතුමා කාට විරුද්ධවද අද පැමිණිල්ල කරන්නේ? ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ප්‍රකාශ කරපු නිලධාරියාට විරුද්ධව. ඒ කියන්නේ මාධ්‍ය හමුවේදී ඒ ප්‍රකාශය කරපු ඒ මං හිතන්නේ සහකාර ලේකම් ඒ පුද්ගලයාගේ නමට.